ඒ වගේම මහලේකම්තුමනේ මේ ඔබතුමා ඔබේ තිබුණ සාකච්ඡාවක දහනුවරණ යාන්ත්‍රණ ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් දැන් දෙක කවුද පහක් හයක් සම්පූර්ණ සංහල් වෙලා තියෙනවා. එතකොට දැන් මේ සම්බන්ධ ජනාධිපතිවරයා විසින් අවශ්‍ය මඟ පත්විතාවක් ප්‍රමු කරලා තියෙනවා. මේ ඉදිරි මේ ජනාධිපතිවරණයට කලින් ජනාධිපතිතුමා අපිත් එක්ක සාකච්ඡා වෙදී මේ ජනාධිපතිවරණයට කලින් ඒ නීතිමය ගැටලුව වියත්තා මේ ගැටලුව නිරාකරණය කරන්නට උනා. ඒක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තීන්දුව ගැනීමට පියවර ගන්නවා කියලා. ඉතින් ඉදිරි කාල පරිච්ඡේදය කරේ ජනන්තුවා. ඒ කියන්නේ වසර 6ක් කියලා නෙමෙයි. එතන තියෙන්නේ වසර 5ක් කියලා එකතරම් සඳහන් වෙලා. වසර 6 තිබුණේ එක තමයි සංශෝධනයෙන් වසර 5 දක්වා අඩු කිරීමට කටයුතු කරේ. එතකොට එක තැනකදී මේ වසර 5 වසර 6 5 කියන එක සඳහන් කරලා නැහැ. ඒ වියත්තාවේ වෙනස කරන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. බොහොම පැහැදිලිවම ජනාධිපතිතුමා මේ සම්බන්ධව ආපු අවස්ථාවේදීත් ඊට කලිනුත් ප්‍රකාශ කරා. මම මාධ්‍යට ජන මේ මැතිවරණ කල් දැමීම මැතිවරණයක් අවුරුද්දකට කල් දාලා රටේ ස්ථාවරභාවය හදන්න කියලා කතා කරපු වෙලාවේ ජනාධිපතිතුමා බොහොම පැහැදිලිව කිව්වේ නියමිත වෙලාවට මැතිවරණ දිනවා කියලා. ඉතින් ඒ නිසා නියමිත වෙලාවට මැතිවරණ පැවැත්වීමට පියවර අරගන්නවා. ඒ වගේම මේ ඒ කාලය අවුරුදු 6 කිරීමට නෙමෙයි ඒ තීන්දුව අරගන්න තියෙන්නේ. අවුරුදු 5ට දක්වා අඩු කරලා තියෙන එක ඒකේ අර විවස්ථාවේ තියෙන ආරවුල නිරවුල් කිරීමට සඳහා තමයි ජනාධිපතිතුමා කැබිනට් එකට යෝජනා කරලා ඉවර පියවර ගන්න නියමිතව. ඒ වගේ මහලේකතුන් දැන් පහුගිය දවස්වල මේ ජාති කාණ්ඩුවක් සම්බන්ධයෙන් කතා බහ කරලා තන මේ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහත්තයා ඒ වගේම මනෝරම මහත්මයා මහත්තයා අදහස් පළකලා දැන් උතුමා එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා විදිහට මේ සම්බන්ධයෙන් මොනවද මතක? දැන්ට තියෙන ජාති කාණ්ඩුවක් තමයි එක්සත් ජාතිපක්ෂ නායකයා රටේ ජනාධිපතිවරයා වශයෙන් වැඩ කරගෙන අගමැතිවරයා පොහොට්ටුව නියෝජනය කරලා ආවට ඔහු මහජන පක්ෂයෙන් ආපු එකේන. ඒ වගේම අනිත් දේශපාලන පක්ෂ සජබේද TNද මේ අනිත් දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුවේ නියෝජනය කර හැම එකක්ම වගේ ආණ්ඩුව ඉන්නවා. ඉතින් ඒතර මේක ජාති කාණ්ඩුවක් තමයි. රන්ලික් නොසි මහත්තයා 134ක් ඡන්ද පාවිච්චි කරේ. ඒ හැම දේශපාලන පක්ෂවල කට්ටිය ඒතකොට ජාති කාණ්ඩුවක් තමයි මේක. ඒ කියන්නේ මේ ඉදිරියේදී දැන් මේ වෙනකොට අලුතම පහුගිය දවස්වල දවස්වල දැන් සම්දානගතවල හැම සම්දානයක්ම අන්තිමේදී රණවීර වික්‍රමසිංහ මහත්තයා වටා එක් වෙනවා කියලා. මේ මේ කට්ටියත් ඔක්කොම එකතු කරගෙන ජාති කාණ්ඩුවට යන්නේ. ඇතැම් අය ප්‍රකාශ කරලා තිබ්බා සමගි ජන බලවේගෙත් මේක කොටසක් වෙනවා කියලා ජාති කාණ්ඩුවට. මේ සම්බන්ධයෙන් ඔව් ඊළඟ ජනාධිපතිවරණේ මේ ඈතකරමේ තියෙන ඉදාමත්ම ඈතකම ජනාධිපතිවරණේ තියෙන. ඒ ජනාධිපතිවරණේ සඳහදී ওই සියලුම පක්ෂවල කට්ටිය මෙතෙන් දෙනවා. දැන් TN එකත් ඊයේ මාත් එක්කලා යාපනයේදී සම්බන්ධ වුණා. ඊරෝස් එක මේ මන්නාරමේදී සම්බන්ධ වුණා. ඊයේ මට වවුනියාදී ඊරෝස් එකේ කට්ටිය සම්බන්ධ වුණා. ඒ වගේම අපිත් එක්ක සමග ජන බලවේගයේ සම්බන්ධ වෙලා තියෙනවා. පොහොට්ටුවේ කට්ටිය පොදු ජන පෙරමුණේ කට්ටිය සහභාගී වෙලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට්ටිය සහභාගී වෙලා තියෙනවා. ඉතින් මේ ආදිවාසීන් ගත්තම මේ වතුකම්කරු කොංග්‍රසයේ කට්ටිය දැන් සම්බන්ධ වෙලා තියෙනවා. මේ ආදිවාසීන් ගන්නකොට හැමතැනම කට්ටිය සම්බන්ධ වෙලා තියෙනවා. ඒතකොට ජනාධිපතිවරණය අනතුරු පවත්වන මැතිවරණයේ ඒ සියලු දෙනා එක්කාසු වෙලා පවත්වන මැතිවරණයක් වෙයි. ඒ වගේම මහලේකම්තුමනි දැන් ජනාධිපතිවරණයට බලපෑම පොදු ජන එක්සත් කරනවා. පොදු ජන කරනෝනේ මාර්ගය සම්බන්ධව සහය එංගලන්තේ කුණු ගේනවල්ලා මෙහෙ බානවා වගේ මේ මැතිවරණ කරන්න බෑනේ. අපි බලමු ගේනකොට මොකද වෙන්නේ කියලා. අවසන් වශයෙන් මහලිකන්තුමේ ජනතාවට මොනවද කියන්නේ? ජනතාව ඉතාමත්ම මැනවින් අවබෝධ කරගෙන තියෙනවා මේ රට ගොඩ ගන්න පුළුවන් ඉදිරියට ගෙනියන්න පුළුවන් එකම නායකත්වය රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා. ඉතින් ඒක ඈත අපිට මන්නාරමෙත් මේ පුදුගුඩි රූපෙත් ශිලා වතුරෙත් ඔය හැමතැනම මිනිස්සු මේක අවබෝධ කරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා මම අනිකුත් උදවියට කියන්නේ ඔය මාලිමාවවත් මේ කයිවරු කෙලින සජිත් ප්‍රේමදාසගේ ටෙලිෆෝන් එකවත් ඔය එකකට එක්කලා බොරුවට ගෑවි ගෑවි තමන්ගේ විනාශයත් රටේ විනාශයත් ඇති කරන්න සූදානම් වෙන්න එපා. හැමගේ නාම එක්සත් ජාතික පක්ෂ නායකයා දැනුමත් තියෙන අවබෝධයක් තියෙන එකම නායකත්වයේ රනිල් වික්‍රමසිංහ මහත්මයා එතුමත් එක්ක එක්ක ආසු වෙලා ඉවරලා රටේ අනාගතය ඔබේ අනාගතය මේ දරුවන්ගේ අනාගතය සාර්ථක කරන්න එකතු වෙන්න කියලා. මේ විසයි 22 මැයි මාසේ රනිල් වික්‍රමසිංහ මහත්තයා රට බාර ගන්නකොට ගෑස් තිබුණේ නැහැ. විදුලිය තිබුණේ නැහැ. ඉන්ධන තිබුණේ නැහැ. අත්‍යවශ්‍ය ආහාර ටික තිබුණේ නැහැ. පාසල් පද්ධතිය වහලා
කිරිපිටිටික අරුවන්න තිබුණ. දැන් රන්ලි ක්‍රමසි මහත්තයම රට බාරාරගන ඉන්දන ටික හැමෝටම ගණ්ඩ පුළුවන් විදිර සැලස්වීමේ මැතිවරණයක් හින්දද. ගෑස් ටික ඔක්කොටම ගණ්ඩ පුළුවන් තත්ත්ව හරි ගැස්වේ මේ ඉලෙක්ෂන්යක් හින්දද. ඉස්කෝල ඇරලා මේ රටේ දරුවෝ ටික ඉස්කෝලේ යව්වේ ඒක හින්දද. අසැසුම මේ ඇති කරලා ඉවරලා රුපියල් 15,000ක් ජීවත් වෙන්න අමාරු මිනිහෙකුට දෙන්න කටයුතු කරේ ඡන්දයක් හින්දද. එතකොට රජයේ සේවකයන්ගේ පඩි වැඩි කරේ ඡන්දයක් හින්දද. අමාරු අසීරු පවුල් වලට හාල් කිලෝ 10ක් දුන්නේ ඡන්දයක් හින්දද. මේ නන්නත්තරලා පරදින්න බයි ඡන්ද කල් දාම ගැනීම සඳහා මේ එක එක ගෝලියෝ ගෙනල්ලා නඩු දම්මන සජි ප්‍රේමදාස වගේ මේ දුර්වල මිනිසු කියන ඒවාද තමුන්නාතල විශ්වාස කරන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තය එහෙම ප්ලෑන් නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්ලෑන් එක තියෙන්නේ රටේ මිනිසු ජීවත් කරවීම, නිකන් ජීවත් කරවීම නෙමෙයි, ශක්තිමත් ඕසේදායි මිනිහෙක් බවට පරිවර්තනය කිරීම. ඒ සඳහා අවශ්‍ය පියවර අරන් තියෙනවා.